ඉබෝවන් කියලා අදත් ඔයාලව ආදරයෙන් හිස්ටොරිකේ උදේට පිළිගන්නවා මම කරා නායක්කාර වංශයට සිහසුන අයිති වීම කියලා වීඩියෝ එකක් කරා ඊට පස්සේ මම කරා ශ්‍රී විජය රාජසිංහ රජතුමා ගැන අද මම කතා කරන්න යන්නේ කීර්තිසි රාජසිංහ රජතුමා ගැන එතුමා ක්‍රිස්තු වර්ෂ 1747 සිට 1782 තමයි මේ රට පාලනය කරේ ශ්‍රී විජය රාජසිංහ රජතුමා මිය ගියාට පස්සේ උඩරට රාජ්‍යයේ සිංහසුනට උරුමකම් කිව්වේ කීර්තිසි රාජසිංහ රජු ඔහු විජය රාජසිංහ රජුගේ බිසවගේ සහෝදරයා නමුත් ඔහු මේ වෙනිට අවුරුදු 16ක් වැනි පුංචි වයසක පසු වූවේ ඒ නිසාම ඔහු මේ වෙනකොට ඔහු වෙනුවට රාජ්‍ය කටයුතු පාලනය කළේ ඔහුගේ පියාවන නරේනප්පා කියන පුද්ගලයා කීර්තිසි රාජසිංහ රජු නායකර් බිසෝවරු 4 දෙනෙකුම වාවගෙන තියෙනවා ඒ කියන්නේ 4 දෙනෙක්ම විවාහ කරගෙන තියෙනවා ඉන් දෙදෙනෙක් තංජෝරේ රජකල විජේරාසව නායකර්ගේ දූවරු වෙනවා ඒ අතරම රජු මාම්පිටිය දිසාවගේ මිනිබිරියක්ද විවාහ කරගෙන තියෙනවා ඇයට පුත්තු දෙදෙනෙක් හා දූවරු 4 දිනක්ද දායාද කරලා තියෙනවා උඩරට රාජ්‍යයේ තවත් දෙකිය හැකි විශේෂ ලක්ෂණයක් තමා වරින් වර බලගතු රදළ පන්තියක් විසින් රාජ්‍ය පාලනය කෙරෙහි බලපෑම් ඇති කිරීම උඩරට මෙම රදළ පෙළපත ගොවි කුලයේ ඉහළ පන්තියට අයත් වෙනවා රජු වයසින් වැඩෙත්ම ඔහුගේ නායකකාර ඥාතීන්ගේ උපදෙස්වලට වඩ වඩාත් නැඹුරු වීම හේතුවෙන් සිංහල ප්‍රධානීන් හා එම නායකකාර වරුන් අතර මතභේද උග්‍ර වෙලා තියෙනවා කීර්තිශ්‍රී රාජසිංහ රජුද මහජන ප්‍රසාදේ දිනා ගැනීමේ අරමුණින් බුද්ධාගම වැළඳගෙන බුද්ධ ශාසනයේද භික්ෂුන් වහන්සේලාගේද චිරස්ථිතිය උදෙසා විශාල මෙහෙවරක් ආරම්භ කරනවා ඒ වන විට උඩරට රාජ්‍යය තුළ බුදු සමය ඉතා දරුණු ලෙස පිරිහීමකට ලක් වෙලා තිබුණේ ශ්‍රී විජය රාජසිංහ රජු උපසම්පදාව යලි පිහිටවීම සඳහා දැරූ ප්‍රයත්නයේද ව්‍යාර්ථ වෙනවා ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජුගේ සමයේ පටන්ම බුදු සසුන නගා සිටවීම සඳහා දැඩිසේ වෙහෙසෙමින් සිටි සරණංකර හිමියන්ගේ උපදෙස් අනුව ක්‍රියා කළ ශ්‍රී රාජසිංහ රජතෙමේ ක්‍රිස්තු වර්ෂ 1753 දී සියම් දේශයෙන් උපාලි තෙරුන් ප්‍රමුඛ උපසම්පදා භික්ෂූන් වහන්සේලා 18 නමක්ද සාමණේරයන් 7 නමක්ද ඇතුළු ගිහියන් කීප දෙනෙකුගේද සමන්විත වූ පිරිසක් මේ රටට ගෙන්වා ගැනීමට සමත් වෙනවා මහනුවර මල්ලතු විහාරයේ සම්මත කරගන්නා ලද සීමාවකදී පළමුව සියම් දේශයෙන් පැමිණේ සාමණේර නමක් උපසම්පදා කරනවා. ඉන් අනතුරු බොහෝ භික්ෂූන් පිරිසක්ද උපසම්පදාව ලබනවා. උපසම්පදා කර්මයට අමතරව සියම් දේශයෙන් පැමිණි භික්ෂූන් වහන්සේලා විසින් මෙරට භික්ෂූන් වහන්සේලාට භාවනා ක්‍රම හා පිරිත් දේශනා ක්‍රම ආදියද උගන්වනවා. ශ්‍රී ලාංකික සියලුම භික්ෂූන් වහන්සේලා පාලනය කිරීමේ බලය ඇතුළුව සංගරාජ පදවිය වැලි විට සංගරාජ හිමියන්ට පිරිනමනවා. උන්වහන්සේගේ උපදෙස් පරිදි තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ෂිත හිමියන්ට මල්ලතු මහා විහාරයේ නායක පදවියද උරුලෑවත්තේ ධම්මවිසුද්ධි හිමියන්ට අස්කිරි විහාරයේ නායක පදවියද පිරිනමනවා. කීර්ති ශ්‍රී රාජසිංහ රජු මෙම ශාසනික ක්‍රියාවන්ට අමතරව උඩරට මෙන්ම දිවයිනේ විවිධ ප්‍රදේශවල තිබූ බෞද්ධ සිද්ධස්ථාන පිළිසකර කිරීමට හා භික්ෂූන් වහන්සේලා පදිංචි කරවා උන්වහන්සේලාට සිව්පසින් සංග්‍රහ කිරීමටද කටයුතු යොදනවා. සැබවින්ම එකල ජනාවාස වූ ස්ථානවල තිබූ විහෙර විහාර අතරින් කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් අනුග්‍රහය දක්වන නොලබන එකදු ස්ථානයක් හෝ තිබුණේ නැති තරම් අලු විහාරය දඹුල්ල දනගිරිගල ලෙනගල
बिम्मा विहर वाकिरिगल रिदी विहारे मेदवेल एवातरिन किहिपयक वेनवा मुलदी असल पेरहर पवत्तन लद्दे देवियन उदेसा पमुनाय एय दलदा पेरहर हा सम्बन्ध करन लद्देद कीर्ति श्री राजसिंह रजतुमा विसिन එම කටයුතු කෙසේ වුවද රජු තමාගේ බලය ස්ථාවරව තබා ගැනීමට පහසු දෙයක් උනේ නැහැ. දෙවියන් අදහමින් අලු ගා ගැනීමෙන් ආදී හින්දු සිරිත් අනුගමනය කිරීමද රජුගේ නායකකාර ඥාතින්ගේ උඩඟු හැසිරීමද නොරිස්සු උඩරට රදළ ප්‍රධානීන් ක්‍රිස්තු වර්ෂ 1760 දී පමණ රජුට විරුද්ධව කුමන්ත්‍රණය කරනවා. देवन अधिकारमु समरकोडी एही नायकत्वे गण अतर मेटी हात्पोल दिशाव मुलदंडे बत्तन राल खडुवेल राल आदि रद्दलेन पिरिसक ईट सहाय वेनवा ओन्ये उपक्रमे वेला तिबुने सियाम देशेन गिन्नन लद विदर्शना भावना पिलिबंदव पोतकिन पवत्तन बणक संदहा රජු මල්ලතු විහාරයට කැඳවා රජුට පැනව වසුන යට බොරු වලක් කපවා ඒ තුල උල් හිටවා රජු බණ හසන අතරේ ඒට පෙරලා පස් දමා ඒ වෙනුවට සියම් දේශයේ සිට භික්ෂු වේසින්නා කුමාරයෙකු රජ කරවීම එසේ වුවද රජුට හිතවත් ගලබඩ දිසාවෙකින් නේ දැනගත් රජු දිවි ගලවාගෙන කුමන්ත්‍රණකරුවන් මරා දමා सीएम कुमार राटीन पिटुहाल करनवाहुअ बार देने लम देसींट मेम कुमांत्रने संधा भिक्षुन हसला कीपन मग्द संबंध सिटी बव ओन अगन वरी पिटकर हरण अवस्था विधि दनगन लभिनवा क्रिस्तु वर्ष इद्दा सत्सी हेटपहेदी लंदेसी आंडुकार वरिया उड़रट राज्य टेरेव आक्रमणे निरत विनवा तत्व अवधानम वटहा रजतेमे महानूरी बेहरव सेंगवेनवा लंदेसिंगे इलीम उये उडरट रजु वार्षिकव कप्पम गेवमीन तमंट यटर रजकुलिसिन सिटिय युतुभाव रजु एयट एक हिलाम विरुद्ध उयेन अगनूर आक्रमणेकल लंदेसिव नगरे कोल्लका गिनी बात करनवा एयत्र सिंगल हमुदा विसिन दरुण प्रहारे केल्लकर लंदेसींट पशुभट यामट सलासन मे अतर उड़रट राजसभा निलधारी अतर मतभेद उत्सन्न विनवा ये हेतु रजुद हिताम असरन बाबेट पत्नवा अलुति पत्ला लंदेसी पालकिया क्रिस्तवर्ष यदासि हेटहेदी तमंट वासीवन आयुरी उड़रट रजु सम गिविमक अत्सा करगा ये उड़रट रजुत बलेन पवरन लाद कोंदेसिले युक्त ऊवक्विनो रजु पमनाक नोव एमति वरुद एट विरुद्ध अतर पशुकालीनव रजु एट पटहनिव कटयतु करनो क्रिस्त वर्ष यदासस्य हेट देखेदी कीर्तिश्री राजसिंह विसिन लांदेसिन पलवाहरनो अतर ए संधा उदवरगन्नी इंग्रीसी इंगि ए अनु जोन पोबस नाम इंग्रीसी जाति के उडरट रजुवेत गियद එම දූත මෙහිවර ඊතරම් සාර්ථක වෙලා තිබුණේ නැහැ. එසේ වුවද උඩර රාජ්‍ය සමග සම්බන්ධතා ගොඩනගා ගැනීම අපේක්ෂාවෙන් පසු ඉංග්‍රීසීහු ක්‍රිස්තු වර්ෂ 1782 දී හියුබොයිඩ්ගේ ප්‍රධානත්වයෙන් දූත පිරිසක් උඩරටට යැවීමට ක්‍රියා කළද එවරද සාර්ථකත්වයට පත් වෙලා තිබුණේ නැහැ. 35 වසක් උඩරට රාජ්‍ය පාලකී අවශ්‍යයෙන් සිටි කීර්ති ශ්‍රී රාජසිංහ රජු ක්‍රිස්තු වර්ෂ 1782 දී මිය යනවා. ඉන් පස්සේ උඩර රාජ්‍යයේ රාජ්‍යත්වයට පත් වෙන්නේ ශ්‍රී රාජාදි රාජසිංහ රජතුමා. ඒ ක්‍රිස්තු වර්ෂ 1782 සිට 1798 අතර කාලය තුල කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ ඇවෑමෙන් උඩර රාජ්‍යයේ किरु पलंदी ओहुगे सोहयुरु राजाधि राजसिंह कुमार्य ओहुद कीर्ति श्री राजसिंह रजु मेन्म भक्तिमत् बौद्धेकु वेलातीयनातर बुद्ध ससुने दिवनु संधा तम सहोदरय अनुगमनेकल क्रियामार्गेद इदिरियट गेन यामट
කටයුතු කරනවා. ඔහු සිංහල මෙන්ම පාලි හා සංස්කෘත භාෂාවෙන්ද හසල දැනුමක් ඇත්තෙක් වුණා. අසදෘශ්‍ය ජාතක කාව්‍ය රචනා කිරීම මෙම රජු අතින් සිදු වෙලා තියෙනවා. මේ අතර ලන්දේසින් පළවා හැරීම සඳහා ඉංග්‍රීසීන් විසින් රජුගේ උපකාර බලාපොරොත්තු වුවද රජුගෙන් ඒ සඳහා අනුමැතියක් හෝ සහයක් ලැබුණේ නැහැ. එසේ වුව රජුගේ අවසරයකින් තොරවම ඉංග්‍රීසි වූ ලන්දේසින්ට පහර දීම අරඹා ක්‍රිස්තු වර්ෂ 1795 අගෝස්තු මාසයේදී ත්‍රිකුණාමලයේද සැප්තැම්බර් මාසයේදී යාපනයේද නොවැම්බර් මාසයේදී කල්පිටියේද අනතුරුව ක්‍රිස්තු වර්ෂ 1796 ජනවාරි කොළඹ කොටුවද අල්ලා ගන්නවා. ලංකාවේ ලන්දේසින්ට අයත්ව තිබූ සියලුම ප්‍රදේශ ඉංග්‍රීසින්ට අයත් වනසේ ලන්දේසි ආණ්ඩුකාරවරයා විසින් ගිවිසුමක් අත්සන් කරනවා. ඉංග්‍රීසින් උඩරට ආක්‍රමණය නොකිරීමට බලපෑ හේතු දෙකක් තියෙනවා. එකක් තමා ඔවුන්ට එතරම් ශක්තියක් නොතිබීම. තවත් එකක් තමා එසේ කිරීමට ගොස් අසමත් වූවොත් තමන් අල්ලාගත් පහතර ප්‍රදේශද අහිමි වේ යොවුන්ට බයක් ඇති වෙනවා. ත්‍රිකුණාමලයේ අල්ලාගත් අවස්ථාවේදී ඉංග්‍රීසිහු රොබර්ට් ඇන්ඩ්‍රූස් නැමැත්තා උඩරට රජු හමු වීමට යනවා. ක්‍රිස්තු වර්ෂ 1796 ජූලි 26 වෙනිදා ඇන්ඩ්‍රූස් ගිවිසුම් පත්‍රයක්ගෙන මහනුවරට ගොස් රජු බැහැ දකිනවා. එසේ වුවද බ්‍රිතාන්‍යයේ මහරජු සමග විනා අන් කිසිවෙකු සමගවත් ගිවිසුමකට බැඳීමට රජු කැමති නැහැ යයි කියන ඇන්ඩ්‍රූගේ ගමනය ඵල රහිත එකක් වෙනවා. 16 වසක් රජකම් කළ රාජාදි රාජසිංහ රජු ක්‍රිස්තු වර්ෂ 1798 දී මිය යනවා. මේ විදිහට තමයි නායක වංශයේ අවසන් වෙන්නේ.